ඔන්න අපි කුරුල්ල ගැනගෙන ගණ්ඩ හන්තාන බර්ඩ් පාක් එකට ආවා. එන්නක යන්න මාත් එක්ක ලස්සන කුරුල්ලො ඉන්නවා මේක ඇතුළි. එතකොට මේ ඉන්නේ බ්ලූ මැකෝ කෙනෙක්. බලන්න එයා හරිම ලස්සනයි. එයාගේ ශරීර ලක්ෂණ බලන්න. එතකොට එයාගේ මේ අත්තටු දෙක බවට පත් වෙලා තියෙන්නේ එයාගේ පූර්ව ගාත්‍රා. එහෙමත් නැත්නම් ඉස්සරහ තියෙන අත් දෙක. එතකොට එයා මේ කන්නේ සන්ෆ්ලවර් මල් වල තියෙන බීජ. එතකොට මෙයාගේ නම චාලි. මෙයාත් ගිරා විශේෂයක්. එතකොට අපි මෙයාගේ හොට ගැන ටිකක් අධ්‍යයනය කරමු. බලන්න එයාගේ හොට දිහා ටිකක් වක්‍ර වෙච්ච හොටක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙයාගේ හොට ඇතුලේ එහෙමත් නැත්නම් කට ඇතුලේ මෙයාගේ දත් පිහිටලා නැහැ. කුරුල්ලොන්ගේ දත් නැහැ නේද? එතකොට ඒ වුණාට එයාට ටිකක් රළු දිවක් නම් තියෙනවා. බලන්න. එතකොට බලන්න එයාගේ කකුල්. මේ වගේ ගොඩක් දුර පියාඹන කුරුල්ලන්ට මේ වගේ සැහැල්ලු සිහින් දිග පාද තමයි තියෙන්නේ. එයාගේ ඇඟිලි වුණත් ටිකක් දිගයි. අත්තක වහලා ඉන්න ලේසි වෙන විදිහට තමයි එයාගේ ඇඟිලි නියපොතු පිහිටලා තියෙන්නේ. එතකොට මේ ඉන්නේ සුදු පාට මොනරෙක්. මොනරා කිව්වහම ඔයාලා දන්නවනේ මොනරට ගොඩක් දුර පියාඹන්න බෑ කියලා. ඒකට හේතුව තමයි එයාගේ ශරීර බරත් එක්ක එයාට ගොඩක් දුර පියාඹන්න බෑ. හැබැයි එයාට පිහාටු තියෙනවා. පිහාටු තිබ්බට එයාට ගොඩක් දුර පියාඹන්න බෑ. එතකොට මේ ඉන්නේ මොනරගේ ගෑනු සතා. අපි සෙබෙඩ කියලා කියන්නේ. බලන්න මොනරගේ කකුලුත් පිහිටලා තියෙන්නේ අර විදිහටම තමයි නේද? සිහින් දිග පාද තමයි මොනරටත් තියෙන්නේ. මොනරගේ හොට ටිකක් දිග උල් හොටක්. ඇයි එයාට කෘමීන් එහෙම අහුලගෙන කන්න ඕනිනේ? මෙයාගේ නම එමු. එතකොට පැස්පරා, පෙන්ගුයින්, කිවි වගේ මෙයාටත් පියාඹන්න බෑ. ඒකට හේතුව තමා මෙයාගේ ශරීරය ගොඩක් විශාලයි. බරින් වැඩි. ඒ හින්දා මෙයාට පියාඹීමේ හැකියාවක් නෑ. බලන්න එයා හරි ලස්සනයි නේද? ටිකක් ආඩම්බරකාර කුරුල්ලෙක්. පාරාව කියලා කියන්නේ ජලයේ වගේම ගොඩබිමක් තියෙන කුරුල්ල විශේෂයක්. එයාලට පියාඹීමේ හැකියාවක් නැහැ. බලන්න එයාලගේ පාද ටිකක් අනිත් කුරුල්ලන්ට වඩා මහතයි. එයාලගේ පාද ටිකක් මහතයි අනිත් අයට වඩා. ඇඟිලි එකට බැඳිලා තියෙන්නේ. හොටක් ටිකක් පැතලි හොටක් තමයි තියෙන්නේ පාරාව. මේ ඔක්කොම ක්‍රමීන්. මේ හොටේ වෙනස තියෙන්නේ. මේ ක්‍රමීන් ආහාරයට ගන්න එක්කනාගේ හොට මේ විදිහට තියෙන්නේ. මේ අර මාළු ගන්න කොකාගෙත් මෙහෙමනේ තියෙන්නේ. මේ වගේ දිග එක. අර යට තියෙන්නේ ගම වක්ක. ඔන්න අපි යාලට කෑමක් දුන්නා. බලන්නකෝ යාලගේ වැඩ. හරිම දඟයි නේද? ඇති නේද? ඊ මේ කාපු කෑම කන්න. උන්ට මාර විදිහට පුරුදු වෙලා නේ ආපු ගමම නැග්ගා. හරිම ලස්සන තැනක තමා හන්තාන බර්ඩ් පාක් එක තියෙන්නේ. ඔන්න අපි නම් එහෙනම් ගෙදර යනවා. ඔයාලත් නුවර ආපු දවසක ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන්.